පිළිගන්නවා සියලු දෙනාම channel itrix වෙත අද අපි බලන්න යන්නේ 2018 වසර ඇතුළත ගත වුණු බාබු බාගා බිසි මලයාලම් මූවී එක. ඔබ තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න සමාජ මාධ්‍ය ඔස්සේ අපිව follow කරන්න එක්වන්න අපගේ telegram group එකට ජාත්‍යන්තර සිනමාව දන්න සිංහලෙන් විඳින්න රැඳෙන්න channel itrix සමග. මූවී එක ආරම්භයේ මේ ඉන්නේ මාධව. මාධව තමන්ගේ යාළුවෙක්ගේ බැචුලර් පාටියකට යන ගමන් ඉන්නේ. මාධව කියන්නේ ආදරේ විවාහය මේ වගේ සියලුම දේවල් බොරු කියලා හිතාගෙන ජීවත් වෙන චරිතයක්. අවුරුදු 2ක් 35ක් जीवित ජීවත්වෙන්න කියලා තේරුමක් නැතුව යනවා. ඒ දවසර ඔයාට තනියම තමයි ඉඳගෙන කල්පනා කර කර ඉන්න වෙන්නේ කියලා කියනවා. මෙහෙම කියන යාළුවෝ සියලු දෙනාම අපි දැන් යනවා කියලා එතනින් පිටත් වෙනවා. මාධව කියනවා බීලා කියන දෙයක්වත් මුන් පිළිගන්නේ නැහනේ. ඉතින් කොහොමද මුන් ජීවිතය හදාගන්නේ කියලා. සියලුම යාළුවෝ පිටත් වෙලා ගියාට පස්සෙත් මාධව තනියම ඉඳගෙන බොන ගමන් ඉන්නේ. මෙහෙම ඉඳ මාධව දකිනවා කෙල්ලෙක් බාර් කවුන්ටර් එකේ මොනවද ඉල්ලනවා. මේ කෙල්ල තනියම ඉන්නේ. මාධව බලනවා අද දවසර කතා කරලා මොනව හරි කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ කෙල්ල ළඟට ගිහිල්ලා කතා කරන්න පටන් ගන්නවා. මාධව මෙහෙම කතා කරන්න පටන් ගන්නකොට ඒ කෙල්ලගේ බොයෆ්‍රෙන්ඩ් බලාගෙන ඉඳලා එතෙන් එනවා. අඩෝ අංකල් මමත් බොහොම අමාරුවෙන් කෙල්ලෙක් සෙට් කරගත්තේ. ඒකත් නැති කරන්නද හදන්නේ කියලා මාධවට අල්ලගෙන හොඳටම ගහනවා. මාධව හොඳටම ගුටි කාලා පණ එපා කියලා දුවනවා. හැබැයි මාධවට මේ දේ හොඳටම පුරුදුයි වගේ. නමුත් මේ වගේ දේවල් නිසා කොයිතරම් ගුටි කෑවත් බැනුම් ඇහුවත් අපිට කවදාවත් රිදිලත් නැහැ. අපි අඬලත් නැහැ කියන જાතිය ඩයල් එකක් තමයි මාධව කියන්නේ. නමුත් මේ සිද්ධියෙන් පස්සේ මාධව ටිකක් කල්පනා කරනවා කොච්චර කල් මේ විදිහටම ජීවත් වෙන්නද කියලා. ඒක නිසා මාධව තීරණය කරනවා මාත් කසාදු බඳින්න ඕනි කියලා. මේ වගේ තීරණයක් ගන්න මාධව කෙල්ලෝ කීප දෙනෙක්ම බල්ලා ගිහිල්ලා හම්බ වෙලා කතා කරන්න ඕනේ කියලා යනවා. මේ කෙල්ලෝ හම්බ වෙලා කතා කරන්න. මෙහෙම කතා කරන මාධව හිතනවා තමන්ගේ අනාගත බිරිඳට ඇත්තම කියන්න ඕනේ කියලා. එහෙම ඇත්ත කිව්වොත් එහෙම මෙහෙම එන තරුණියන් තමන්ව විශ්වාස කරයි කියලා හිතනවා. මාධව මීට කලින් කෙල්ලෝ එක්ක කරපු දේවල් තමන් හිතපු විදිහ මේ සියලුම දේවල් මේ තරුණියන්ට කියනවා. මේ සියලුම දේවල් අහන තරුණියන් මූ කසාදෙට කලින්ම මෙහෙමනම් කසාදෙන් පස්සේ කොහොම ඉඳීද කියලා හිතා ගන්නවත් බෑ කියලා මාධවට කැමති නැහැ කියලා මූණටම කියලා යනවා යන්න. මෙහෙම තුන් දෙනෙකුට විතර ඇත්ත කිව්වම් පස්සේ තමයි මාධව තේරුම් ගන්නෙ තමන් ගැන තමන් ඇත්ත කියන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. තමන් ගැන ඇත්තක් හෝ බොරුවක් වෙන කෙනෙක් කිව්වොත් තමයි මේ සමාජෙ පිළිගන්නේ. ඉතින් මාධව ඊළඟට තවත් කෙල්ලෙකුට එන්න කියලා යනවා හම්බ වෙන්න. මේ කෙල්ලටත් දැන් ඇත්ත කියන්න කිව්වොත් එහෙම වැඩේ වණ වෙනවා කියලා දැනගෙන මාධව කියනවා මම මේ වෙනකන් කෙල්ලෙක් එක්ක ආදරය කරලවත් ළඟින් සමීපව ඇසුරු කරලවත් මූණ බලලා කෙලින් කතා කරලවත් නැහැ. හැබැයි මට ආදරයක් තිබ්බා. ඒ ආදරය තිබ්බේ මම ඉස්කෝලේ යන කාලේ, මම පොඩි කාලේ. ඒ ආදරේ ඒ කාලේ අපි සෙල්ලම් කරපු සමනල්ලෝ වගේ ඉගිලිලා ගියා. ඒ සමනල්ලා කොහෙ ගියාද කියලා තාම දන්නේ නැහැ කියලා කියනවා. දැන් මෙයාව හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ රාදා. රාදා මේ දේවල් අහගෙන ඉඳලා අම්මට සිරි මේ වගේ කොල්ලෙක් දැක්කමයි කියලා රාදා කියනවා. ඔයා මේ තරම් විවෘතව කතා කරනකොට මටත් කියන්න යම් දෙයක් තියෙනවා. මම ඔයා වගේ නෙවෙයි, මම ආදරය කළා. අපි දෙන්න හොඳින්ම ආදරය කළා. අපේ ගෙවල් වලිමුත් අපේ කසාදෙට කැමති වුණා. අපි කසාද වෙනකම් අපේ ආදරය ගෙනාවා. නමුත් අපි දෙන්න කසාද බඳින්න කලින් උණු ප්‍රශ්නයක් නිසා අපේ කසාදෙ නතර වුණා. මේ දේ මගේ ජීවිතේ මට අමතක කරන්න බැරි දෙයක්. නමුත් ඒ දේ ගැනම හිත හිත කල්පනා කර කර ඉන්න එකේ තේරුමක් නැහැ. ඒක නිසා තමයි මම තීරණය කරේ හොඳ කොල්ලෙක්ව හොයලා බලලා කසාද බඳින්න කියලා කියනවා. මේ සියලුම දේවල් අහගෙන ඉන්න මාධව රාදර ගොඩක් කැමති වෙනවා. මාධව අහනවා අපි දෙන්න කවද කසාද බඳින්නේ කියලා. රාදා කියනවා අපි දෙන්න දැන්නේ හම්බෙලා තියෙන්නේ, මට ටික කාලයක් දෙන්න, අපි දෙන්න අනිවාර්යෙන් කසාද බඳිමු කියලා. ඊළඟට මේ මූවී එකේ පෙන්නන්නේ මාධවගේ ඉතිහාසය ගැන. මාධවට පොඩි කාලේ හොඳම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එකෙක්ගේ වැඩේම චූ කරන එක, අනිත් එකාගේ වැඩේ කන එක. දැන් මෙයාලගේ පොඩි කාලේ කොහොමද ගත වෙලා තියෙන්නේ කියලා බලනකොට මෙයාලා එක ගෙදර ඔක්කොම රැයට එකට නිදාගන්නේ. මේ ගෙදර සියලුම දෙනා නිදාගත්තට පස්සේ මාධවගේ යාළුවා පොතක් කරන් දීලා කියනවා මචං මේකේ 32 වෙනි පිටුව බලන්න කියලා. මාධව රෑ අඩ අඳුරේ ටෝච් එකක් ගහලා 32 වෙනි පිටුව බලනවා. මෙහෙම බල බල ඉන්න එක මාධවගේ ආච්චි දකිනවා. ආච්චි නැගිටලා අහනවා මාධව තාම ඔයා නිදාගත්තේ නැද්ද කියලා. කවුද කිව්වේ මං නිදාගන්න ඉන්නේ කියලා අනිත් පැත්ත හැරලා නිදා ගන්නවා. ඊළඟ දවසේ උදේම ආච්චි මු මොනවද බැලුවේ කියලා අර පොත හොයලා අරන් බලනවා. මේ දෙන්න මොනවද බැලුවේ කියලා ආච්චි දැනගන්නවා. මේ දෙන්නගේ වයසට හරියන වැඩද මේ දෙන්න කරන්නේ කියලා හොඳටම බැනලා ඒ ගැන වැඩි හිතන්නේ නැතුව ආච්චි අතාරිනවා. දැන් නැවතත් මාධවගේ වර්තමානය පෙන්වනවා. දැන් මාධව සහ රාදා මේ දෙන්න දිගින් දිගටම හම්බ වෙලා කතා කරනවා. තමන් කැමති අකමැති දේවල් දැනගන්නවා. දැන් මේ දෙන්න හිතාගෙන ඉන්නේ තමන් දෙන්නට දෙන්න හොඳින් හඳුනගෙන දෙන්නගෙම ඕන එපාකම් දෙන්නම හොඳින් දන්නවා කියලා. ආදරය කරන ඔක්කොම අය ওই විදිහට තමයි හිතාගෙන ඉන්නේ. නමුත් කසාදෙන් පස්සේ තමයි ඇත්ත ඕන එපාකම් තේරෙන්නේ. එතකොට බබා හම්බ වෙලා ඉවරයි. ඊළඟට දවසක් රෑ මාධව Facebook එකේ chat කර කර ඉන්නවා පෙන්වනවා. මෙහෙම chat කරන්නේ කෙල්ලෙක් එක්ක. මේ කෙල්ල කියනවා මගේ ගෙදරට එන්න කියලා. මාධව ඒ කෙල්ලගේ ගෙදර දොර ඉස්සරහට ගිහිල්ලා පොහොසෙක් වගේ කෑ
मेम बलपुहाम गुडक्कै ओयाट कैमती ओयागे अंगे मार शेप एकक्
තියෙන්නේ මේ වගේ ගොඩක් දේවල් කියනවා මේ දේවල් අහගෙන ඉන්න ඒ කෙල්ල කියනවා මේ දේවල් අහන ඒ කෙල්ලත් පොඩ්ඩක් ලැජ්ජාවෙන් කියනවා මම හැමදාම ස්විමින් යනවා ජිම් එකට යනවා මේ දේවල් කරලා තමයි මගේ ඇඟ ෂේප් එකට තියාගෙන ඉන්නේ කියලා මෙහෙම කතා කර කර ඉන්න මාදව් කොහොම කොහොම හරි කතා කරලා අන්තිමට මේ දෙන්න සීයාව බලන්නත් යන්නේ නැහැ මේ කෙල්ල ගෙදර යන්නෙත් නැහැ අවසානයේ දෙන්න නතර වෙන්නේ මාදව්ගේ හොස්ටල් එකේ මාදව් හොස්ටල් එක ඇතුලේ මේ කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට කවුදෝ දොරට තට්ටු කරනවා මාදව් ගිහිල්ලා දොර අරපුවාම එතන ඉන්නේ මේ හොස්ටල් එකේ වාඩන් වාඩන් කියනවා මම දැක්කා උඹ කෙල්ලෙක් එක්කගෙන ආවා ඒ කෙල්ල කොහෙද ඉන්නේ කියලා ඇඳ යටයි කාමරේ හැමතැනම හොයනවා අන්තිමේදී මේ වෝඩන් මේ කාමරය ඇතුලේ තියෙන කබඩ් එකක් අරලා බලනකොට මේ කෙල්ලේ කබඩ් එක ඇතුලේ ඉතින් ඊළඟට මොනවා වෙන්නද මාදව මේ හොස්ටල් එකෙන් එලවනවා මාදව ගිහිල්ලා මේ කොලෙජ් එක ළඟින් එහා පැත්තෙන් තියෙන ෆ්ලැට් එක කාමරයක් ගන්නවා ඉතින් මෙතනින් පස්සේ මේ කෙල්ලව එක්කගෙන ඉන්න එකත් ගොඩක් ලේසියිනේ අහන්න බලන්න කවුරුත්ම නැහැ ඉතින් මේ මාදව කාමරයක් කුලියට අරන් ඉන්න ෆ්ලැට් එකේම එහා පැත්තේ කාමරයක් මාදවගේ යාළුවෙක් වෙන අර ආමියකේ ඉන්න පුද්ගලයා අරන් ඉන්නවා ඔහු තමන් නිවාඩුවට ආපු වෙලාවට කවුදෝ එක්කන් එනවා පෙන්වනවා මාදවගේ ජීවිතේ මේ විදිහට බොහොම සන්තෝෂෙන් ගෙවිලා යනවා මෙහෙම කාලය ගත කරන මාදව දවසක් මේ ෆ්ලැට් එකේ උඩටට්ටුවේ ඉන්නකොට දකින්නවා එහා පැත්තේ ෆ්ලැට් එකේ ඉන්න ඇන්ටි කෙනෙක් වැලක වනලා තියෙන රෙදි ටික ගන්නවා මේ ඉන්නේ චන්ද්‍රිකා චන්ද්‍රිකාව දැකපු ගමන්ම මාදවගේ හිතේ යම් අදහසක් ඇති වෙනවා චන්ද්‍රිකා ගැන කියන්න ගියොත් එහෙම චන්ද්‍රිකා දැනුවත්ව චන්ද්‍රිකාගේ සැමියා දන්නේ චන්ද්‍රිකාට බනින්න විතරයි ඒ නිසා මේ දෙන්න අතර හොඳ පෞල් ජීවිතයක් නැවේ ගත වෙන්නේ ඉතින් එක දවසක් මාදව අහම්බෙන් චන්ද්‍රිකාව දැක්කට ඊට පස්සේ දිගින් දිගටම මාදව චන්ද්‍රිකා කොහෙද යන්නේ කොයි වෙලාවෙද එන්නේ කියලා බලලා හැම වෙලාවෙම චන්ද්‍රිකාව බලන ගමන් ඉන්නේ මෙහෙම යන එන චන්ද්‍රිකාත් මාදව දිහා බලන්නේ නැතුවම නෙවෙයි මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනකොට මාදවගේ ආමියකේ ඉන්න යාළුවා රවි මේ මිනිහා ඇවිල්ලා මාදවට කියනවා මම කෙල්ලෙකුට ආදරය කළා මේ ළඟදි කිහිප දිනක් එකතු වෙලා මේ කෙල්ලව පැහැරගෙන ගිහිල්ලා දූෂණය කරලා මම කොහොම හරි ඒ කට්ටියව හොයා ගන්න ඕනේ කියලා වැඩි කාලයක් යන්නේ නැහැ රවි ඒ සියලුම දෙනා හොයාගෙන ගිහිල්ලා හොඳටම ගහනවා ගහලා ඇදලා මුහුදට විසි කරනවා ඊට පස්සේ රවි කරන්නේ තමන් ආදරය කරපු කෙල්ලවම කසාද බඳින එක මේ සියලුම දේවල් බලාගෙන ඉන්න මාදවගේ අනිත් යාළුවා පුලි මිනිහා ඇවිල්ලා මාදවට කියනවා රවි තමයි ඇත්ත පිරිමියා මිනිහාගේ ආදරේ තමයි ඇත්ත ආදරේ කියලා නමුත් මෙතන ඉන්න මාදව ඇත්ත ආදරේ කියන්නේ මොකක්ද කියලාම දන්නේ නැති ඩයල් එකක් පුලි මොනවා කිව්වත් මාදව කියන්නේ ඇත්ත ආදරේ කියලා එකක් නැහැ තමන් කැමති නම් එච්චරයි කියලා මේ සියලුම දේ ඉවර වෙලා මාදව කාමරේ ඉන්නකොට මාදවට කෝල් එකක් එනවා දැන් කතා කරන්න ඉස්සරහා ගෙදර චන්ද්‍රිකා නමුත් ඇය ලොකු වෙලාවක් කතා කරන්නේ නැහැ ඉක්මනට කෝල් එක කට් කරනවා දැන් ඇය කෝල් කරපු වෙලේ ඉඳලා මාදවට නිකන් ඉන්න බෑ මාදව ආපහු කෝල් කරනවා ආන්සර් කරන්නේ චන්ද්‍රිකාගේ සැමියා ඒ වොයිස් එක අහපු ගමන්ම මාදව වැඩේ අලවෙන්න යන්නේ කියලා ඉක්මනට කෝල් එක කට් කරනවා දැන් මාදව සහ චන්ද්‍රිකා දෙකින් දිගටම හොඳින් බලා ගන්නවා දෙන්න පොඩ්ඩක් කතා කරනවා ඊළඟට වෙන්නේ මාදව කාමරේටලා ඉන්නවර මාදවට කෝල් එකක් එනවා මෙහෙම කතා කරන්නේ චන්ද්‍රිකා ඇය කෝල් කරලා කියනවා කාමරේ දොර ඇරලා තියන්න මං ඔය ගෙදරට එන්න යන්නේ කියලා මාදව හිතා ගන්නවා අද දවසේ සුබ රාත්‍රියක් නෙමෙයි සුබ දහවලක් වෙන්න යන්නේ කියලා මාදව දොර ඇරලා තියාගෙන බලාගෙන ඉන්නවා චන්ද්‍රිකා එනවා කාමරයට ආපු ගමන් කාමරේ දොර වහනවා මෙහෙම දොර වහන චන්ද්‍රිකා කියනවා ඔයා ඇයි මම යන එන හැමතැනම හිටගෙන මාව කන්න වගේ බලාගෙන ඉන්නේ මම කසාද බැඳපු ගැහණියක් ඔයා ඇයි මට කෝල් කරන්න කියලා අහනවා මාදව ඉක්මනට කියනවා කෝල් කළේ මම නෙවෙයි ඔයා කියලා චන්ද්‍රිකා කියනවා මැදින් කතා කරලා මං කියන්න එන දේ නවත්තන්න හදන්න එපා මට ඔයාව පේන්න බෑ කියලා කියනවා මාදව කියනවා ආ එහෙමද කියලා ළඟට ගිහිල්ලා චන්ද්‍රිකාට බලෙන්ම හාදුවක් දෙනවා මෙතනින් එහාට මොනවා වෙන්නද දෙන්නගේ ආදරේ දොර ගලා යනවා දෙන්නම ආදර ගංගාවේ ඔරු පදින්න පටන් ගන්නවා ගඟක් වුණාම එක දවසින් ගලලා ඉවර වෙන්නේ නැහනේ මේ ගඟ දිගින් දිගටම යනවා මේ දෙන්න ඔරුවෙන් බහින් නැතුව හැමදාම වගේ පදිනවා දෙන්න කෝල් කරලා කතා කරගන්නවා පුළුවන් දවසට චන්ද්‍රිකා මාදවගේ ගෙදර එනවා චන්ද්‍රිකාල ගෙදර කවුරුත් නැති දවසට මාදව චන්ද්‍රිකාල ගෙදර යනවා මෙහෙමම කාලය ගත වෙලා යනවා කාලය ගත වෙන්න චන්ද්‍රිකාගේ හස්බන්ඩ් දැනගන්න ලැබෙනවා තමන්ගේ ඔරුව වෙන එකෙක් පදිනවා කියලා දවසක චන්ද්‍රිකාල ගෙදර කවුරුත් නැහැ කියලා හිතාගෙන මාදව ගිහිල්ලා චන්ද්‍රිකාල ගෙදර දොරට තට්ටු කරනවා අරින්නේ චන්ද්‍රිකාගේ හස්බන්ඩ් මෙහෙම දොර අරින හස්බන්ඩ් මාදවන්ටත් ඇරලම දානවා හොඳටම ගහනවා මාදව පණ එපා කියලා සිරෙප්පුත් එපා කියලා ඔක්කොම මග දාලා දුවන්න පටන් ගන්නවා දවසකට විතර පස්සේ තමයි මාදව තමන්ගේ ගෙදරටත් එන්නේ මෙහෙම මාදව ගෙදරවට පස්සේ චන්ද්‍රිකා එනවා මාදවගේ ගෙදරට ඇවිල්ලා කියනවා අපි දෙන්න අතර තිබුණු සම්බන්ධය මගේ සැමියා දැනගත්තා දැන් තමයි මට තේරෙන්නේ මම කොයිතරම් ලොකු වැරද්දක් කරලා තියෙනවද කියලා මෙතනින් එහාට ඒ වගේ දෙයක් වෙන්නේ නැති වෙයි අපි දෙන්න මේ සම්බන්ධය නවත්තමු කියලා හොඳටම අඬනවා මේ ඔක්කොම අහගෙන හිටියත් මාදවට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මාදව මේ සියල්ලම අහගෙන ඉඳලා අවසානයේ අහනවා එහෙනම් අවසාන වතාවට දෙන්න එකට ඉමුද කියලා මේ දේ අහන චන්ද්‍රිකා හොඳටම අඬනවා මේ හරකට කිව්වට තේරෙන්නේ නැහැ කියලා අය හොඳටම දැනගෙන අය එතනින් පිට වෙලා යනවා මේ සියල්ල අවසානයේ මාදව තීරණය කරනවා ඇන්ටි නැති ෆ්ලැට් එකේ මම ඉන්නේ නැහැ කියලා මට කියලා තවත් කවුරු හරි ඇති කියලා හිතන මාදව ඒ ෆ්ලැට් එක අතහැරලා ගේ අස්කරගෙන වෙන ෆ්ලැට් එකකට යනවා මෙහෙම යන මාදව තමන් වැඩට යන තැන් වල තමන් යන එන තැන්
माधव तमन कोई तरह आत्मार्थकामी पुद्गल माधव
माधव के नम लज्जा ही देना माधव इतना तमान के कसादीर पासे माधव कथाबा करप केले गिहिला तमान के वाइफ ट मे सेलोम देवल किवोते मे तमान के कसाद जीवितेट मुनवाद वेन्ने केला मेम इतना माधव तीरने करना तमान बंदिन्यान केलेर गिहिला सेलोम देवल कियान्न एहेम केला अय तमान बारगत्तुत कसाद बंदिन्न अय बारगत्ते नत्तां एहेम कसादया कोनेम नय केला माधव तीरने करना माधव तमान के अलो तनगहगन राधा हंब एन्न त्रिविल लेक्क यानवा पेन्नवा मेम यान माधव राधा हंबेला सेलोम दे कियान्न हितुवत पोड्डक तटमन वगे तमाई पेन तीरने इट पासे पेन्नान्ने माधव आपव तमान के यालुवा एक्क त्रिविल के नवत एनवा माधव के यालुवा पुले नवत नवतत माधव के नानवा अतुले मुनवाद उने उंबट कसादयक वेनवाद नत्तं कसादे नवत्तुवाद केला माधव टिका केना वेला अतुले मुनवाद उने केला तमान के यालुवाट केनवा माधव गीला राधर तमान कौद तमान मुलेंदला मुनवाद करे केला सियलुम विस्तर केनवा मे सियलुम देवल अहला राधा होंदरम तरहगाई केला हितुवत राधर होंदरम दुख हितला राधा होंदरम अंडनवा इट पासे राधा अहन्ने अपि देन्नक एंगेजमेंट एकट पासे तोया कागेत एक्क हरि समीपव हिटियद केला माधव वेडिय हितन्ने नै ओव केला केनवा राधा केनवा ममत ऐत्त केयन्न ओने वेलाव ऐविल्ला तियेन्ने मेतनिन एहाट अपि देन्न मुनवत हंगला तिया गन्न ओन नै मम ऐत्तम केयन्नन मम कोल्लेकुट आदरे करा ए कोल्ला हिंदा मट बबेक हंब वेन्न हिटिया मे कोल्ला किव्वा माव अनिवार्यन कसाद बंदिनवा हबै मट टिकक कल्ल ओने केला बबाव अबोर्ट करन्न केला किव्वा ईट पास्से मम मगे बबाव अबोर्ट करा ईट पास्से कसाद बंदिन्न केला तीर्णय करला हिटियात कसाद बंदिन्न टिक कालेकट कलिन एया माव ब्रेकअप कला देन अपि देन्न अतर किसिम संबंधयक नै एक तमाई मट उने केला कियनवा मे सियलुम देवल पहदिल करला केन राधा अवसाने माधवंट केनवा देन अपि देन्न अतर हंगन्न किसिम देयक नै अपि देन्न कौद केला देन्नट देन्न होंदिन्म दन्नवा पिट कावुरुत ऐविल्ला अपिट कियन्न बै ओयाला मे वगे अय केला एहेम केन कावुरु हरि इन्नो नम एयालगे पौद्गलिक जीविते मुनवाद करला तियेन्ने केला बैलुवोत एहेम ए वगे गूगोडक वेन अपिट बलन्न हंब वेन्ने नै एक हिंद मेतनिन एहाट अपि देन्नट कसाद मेंदला सतुटिन जीवत वेन्न पुलुवन केला केनवा मे कहगन इन्न पुलि केनवा अम्मट सिरि एहेनम उंब कसाद बंदिन्नद यान्ने केला मेतनिन मे मूवी एक इवर वेनवा दन्न इतिन कियन्न तियेन्ने दन्न अंदुरुन गेवल इसरहट गिहिल्ला पूस वगे कै गहन्न हदन्न एपा एहेम करन्न गियोत अपे नम अनिवार्यम बल्लो हपाई अनित एक गोडक उरु बेद पोयट नैव हंबेन एक सामान्य देयक एके मा अनित पेत्ते गोडक नैव वलट आयितिकारो वेन्ने पेंशन गेपु कैप्टन ला इतिन मूवी एक होंदै नम लाइक करन्न तवत केनेकुट बलन्न शेयर करन्न वेडिया हितान्ने नैतुव सब्सक्राइब करन्न हितट एन ओनेम देयक कमेंट करन्न समाज माध्य ओस्से अपिव फॉलो करन्न एक्वन अपगे टेलीग्राम ग्रुप एकट जात्यांतर सिनेमाव दन्न सिंहलेन विदिन्न रैंदेन्न चैनल आई ट्रिक समग स्तुति।